හඳුන්වාදෙන NDB News Base NDB බැංකුව අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු. Ammi. Hare hare. Kanuwak kawa wedi ura enna. Enna enna. Enna. Satan samagamu hotu. Mete ela gan. Mitana. Jo mitana puluwan nan sil ganna. Me koyewat wenasak naha. Sikal diyena. ඕ මෙතන සිල් ගන්න බෑ. අර පාර යන මිනිස්සුන්ට පේනවා. මේ සිල් ගන්න කියන්නේ මේ හොරෙන් කරලා නෙමෙයිනේ. හොරකම නෙමෙයිනේ. ඊළඟට අක්කල මේ යන්නේ ඉතින්. පොර ආදේ ඔන්ලයින් සිල් එහෙදී අරන් එන්න පස්සේ ගමේ එන්න තිබ්බා පිට. හරි. සතන් සමාගමෝ හෝතු යහව නිපානපත්තිය. මේක දැන් කොහමද මෙතන කියන්නේ? කොහෙද යන්නේ පොඩක් අතේ අල්ලන් ඉන්න ඕම උඩට. මේ කල්ලගෙන ඉඳපෑ මට. කද්ද ජයි. මෙතෙන් තියන්න. යෝ මං කරන්නනේ සීල් සමාදන් වෙලා ඉවරත් ඇති. හරි. අර බඳ ගන්න චූටි වෙන්නේ හරියට. मैंने कहा रात करने का नहीं डेढ़ टी निमन दाग का नहीं पाया क्या गांधी था माय आओ साधु साधु ये होंगे बगिया ना सिलगन अने वाटो अन्ना दिसे ही रहने हाँ बरांगा पान ना कीला सिल बिंदगा ना दीने अने वो को माता कराने पाजे का ये हाँ तब मुकाद्दम माता कराने पाके याने सीले द रांगा पाया मत रांगा पाने का अटे एडिया ये कथा कल होंदर में दोस्ती हुआ बांग पर आधे मांग गामे आवे ඕන මගුලක් වෙන්න කියලා මට ෂූටින් යන්න තිබ්බේ. ඒකනේ මම ඔබට කිව්වේ ෂූටින් පලයන් කියලා කොහෙද උඹ ඇහුවේ නෑනේ. උඹ නතර වෙන්න බෑ කිව්වනේ. උඹ හා කිව්වනම් මම නතර වෙනවා. ආ දැන් ඒකටත් වැඩි මමද? අපරාධි සිල්කයියේ මට නිලියක් වෙලා කොළඹ ඉන්න තිබිච්ච chance එක නැති කරගත්තානේ. හරි හරි උන්ගේ උඹ මැරුන්නේ නෑනේ. ආපහු කොළඹ ගියාට පස්සේ ඔය ACI අයියට කතා කරලා රංගපාපන්. AC නෙවෙයි බං AD අරේ මොකක් හරි අකුරු දෙකේ කාට කතා කරලා chance එකයි ඉල්ල ගන්නේ කොතර හරිනේ ආපෝ ආයි නම් උගෙන් chance ඉල්ලන්න බෑ ඌ මහ එක විදිහක් ඇයි උඹට මොනවාරි කිව්වද ඌ හැමතිස්සෙම කියනවා ඌට සැලකුවොත් මේ ශේෂ්ත්‍රේ හොඳ ගමනක් යන්න පුළුවන්ලු ඉතින් බං උඹට පුළුවන් නේ ඌට සැලකලා හොඳ ගමනක් යන්න හොඳට තියෙයි මන් දන්නවා ඌ ඉල්ලන්නේ මොන විදිහේ සැලකිල්ලක්ද කියලා. ඌ මන් නිකන් ඉන්න වෙලාවට ඇවිල්ලා අතින් අල්ලනවා. ආ ඔබ ගොනා වගේ උඩතින් අල්ලගෙන දුන්නානේ. පිස්සුද සිල් ගායේ? මට එකපාරක් නම් උගේ කනට දෙකක් ගහන්න හිතුණා. තරහ කරගන්න හොඳ නැති නිසා මම ෂේප් එකේ අත පැත්තකට අරන් හිටියා. උඹලගේත් ලොකු පාට් ඔක්කොම අපිට විතරයි. කොහෙවත් යන උන් ඇවිල්ලා උඹලා කරේ නැග්ගත් කිසි සද්දයක් නැහැ. කරේ නැගින්න? ඒවා කොහෙද? ඌ වැඩි දඟලන්න ආව දත් අහල ගලවලා අතර දෙනවා. මේ උඹ ඔහොම කියනකොට මටත් උඹේ අතින් අල්ලන්න හිතෙනවා. ආ! ඉතින් අල්ලපන්. මේ පේනෝනේ අතේ තියෙන එක. දැන් තියෙන කේන්තියටත් එක කොටාගෙන යනවනේ දැනගනි. දෙකකින් විතරයි. අද වගේ උතුම් පොයේ දවසකවත් පොඩක් සීලාචාරව සංවරව කතා කරපන්කෝ. මේ කොටන මරණ කතන්දර කියන්නේ. අනේ මේ තියාගෙන බේ ඔය ජරා අත එක එක අල්ලපුවත් මට අල්ලන්න ඕනේ නැහැ. මම අල්ලනවා කවදා හරි සුදු සුමුදු ලස්සන සුදු අතක්. ආ! තීනේ තමයි. අනේ ඵලයන් යන්න. ආවා මෙතන. සුදු අත. Browns Vishwasing in a Browns Taffy Ratharan Tactory. Pocket ticket fit when a new Axe ticket perfume. Ah, Madhu. Dekkath kulla bhavana vir. Ekha karagena bhavana. Kulla yawa dekkath? Dekka. E wari thi man langa hitiye naha. Etukota bhavana karanne naha ne. Ah. Me? Kawudara anith inna lamaya? Ah, Kavin. Charunu ke puta. එයා මොකද මෙහෙ කරන්නේ මේ චාරුණීට මේ දරුවා බලා ගන්න විදියක් නැහැ කියලා මට කතා කරලා කිව්වා. එයා තියන්න තැනක් නැහැ කියලා. ඉතින් මං කොහොමද මේ දාන්නේ කියලා ඇවිල්ලා. චාරුණී උදේට දාලා ගියා. අපේ කෝවේ වාඩි වෙලා ඉන්නේ කවින්නේ ඉඳා. සිල් සමාදන් වෙන්න පටන් ගත්ත වෙලාවේ තමයි මට රටේ නැති ප්‍රශ්න. දැන් මේ ඔය ළමයාගේ අම්මා එනවාද හවසට ඔය ළමයාව එක්කගෙන යන්නේ? ඔව් එකට කොහොමත් මේ සීලේ ව්‍යාපාරි වෙරනෝනේ. ඊට පස්සේ නා. ආ වෙලාව කීයද දන්නේ නැහැ නේ. 11:00යි. 12ට මේ දානේ ගන්නවා. මේ වීඩියෝ කොන් කරගෙන තමයි දානේ ගන්න ඕනේ. මාත් දානෙට අත ගහන්නද? ආ ඒක නම් හොඳයි බෑ. මොනවද මට කරන්න තියෙන්නේ? මේ කොටු කොටු සම්බෝලේ හදා ගන්න තියෙනවා. ඔයාට පුළුවන් නම් ඒක කරන්න. මම මේ මහලුව බලන්න. මේක හොදලා තියෙන්නේ. ඔව් හොදලා තියෙනවා. පෙන්නවා, කල යුතු නොකල යුතු දේ පෙන්නවා, ගැළපෙන නොගැළපෙන දේවල් පෙන්නවා, කිව යුතු නොකිව යුතු දේ පෙන්නවා. එහෙම පෙන්නලා අපේ ජීවිතය සාර්ථක කරගන්න මගේ බුදුහාමුදුරුවෝ නිවැරදි උපදේශනයක් අපට දීලා තියෙනවා. ඒ නිසා චරිතබ්බම් බ්‍රහ්මචර්යම් මගේ චරිතේ මම ලස්සන කරගන්න ඕන. ඒ ගුණධර්මවල. කත්තබ්බම් කුසලම් බහුන් ජීවිතයත් ලස්සන කරගන්න ඕන පිංකම්. නත්ති ජාතස්ස අමරණං ඉපදුණු හැම කෙනෙකුටම මරණය පොදුයි. මරණයෙන් බේරෙන්න පුළුවන් జగතෙක් උගතෙක් බලවතෙක් මේ ලෝක බිහිවිලත් නෑ වෙන්නෙත් නෑ. නත්ති ජාතස්ස අමරණ නොමරන කෙනෙක් නෑ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් කවදා හරි දවසක මගේ කියලා අතට අරගත්ත හැමදේම අත්තරදා යන්නේ. දානවිලානේ බණ කියන්නේ සිංහලෙන්නේ අප්‍රමාදී විතරයි නෑනේ බණ කියන්නේ පාලියෙන්නේ හරි පාලි කියලා කියන්නේ සිංහලනේ යන්නේ දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නේ කියන්නේ ඉතින් ඉන්ටර්නැෂනල් ස්කූල් එක සිංහලෙන් බණ කියලා හරියනවද දන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ බෑ ඒක බුදුහාමුදුරන් කාලේ ඉංග්‍රීසි තිබ්බේ නෑනේ ඔන්න ඒ කාලේ ඉංග්‍රීසි තිබ්බනම් බුදුහාමුදුරෝ ඉංග්‍රීසියෙන් බණ කියලා අපිට ඉංග්‍රීසියෙන් බණ අහන්න තිබ්බා හරි ගාත ටික සිංහලෙන් කිව්වට කමන්නේ මං කියන්නේ හරි ඊට මෙද්ද තියෙන හැල්ල කතන්දරි ඒක ඉංග්‍රීසි වලින් කිව්වනම් ඉවරයි නේ අප්පා හරි ඒ කතා දැන් ඉංග්‍රීසියෙන් කිව්වනම් මැනිකට තේරෙන්නේ නෑනේ මට තේරෙන්නේ නැතුණාම මොකද දැන් ප්‍රශ්නේ ඊ බන කතා තේරෙන්නේ මට තේරෙන එක නෙමෙයි අර ඉන්නේ මිනිසුන්ට තේරෙනවනේ අප්පා දැනේ මට තේරුණේ අපරාදී මහා පුදුම ඉස්කෝල වෙනදට කිවිහින්නෙත් ඉංග්‍රීසි වලින් දැන් අද බණ කියනවා සිංහලෙන් එහෙමද මොකද so now you have a 30 minutes break and you can have your dane at the same place after that please join us for the next meditation program thank you Browns විශ්වාසයෙන් එන ගෝයන් කපන ශාස්ත්‍රය Browns යන්මාර් අනුභව කරන්න ඕනේ. මොකද අනුභව කරනවා කියන්නේ? අනුභවද? සාප්‍රද බබා කන්නේ කෑම ඒකට. ඒ දානේ කනවා කියන්නේ තු අනුභව කරන්න කියන්නේ. අප්පා කොහොමද? ඒක අර එක ඉවෙන්ට් වලට වචන තියෙනවනේ බබා. ඒ වගේ තමයි මේක. හරි. ඔයා පස්සේ ඉගෙන ගන්න පුළුවන්. ඔන්න දානේ අනුභව කරන්න දෙන විනාඩි 15යි. හරිද? ඉක්මනට අනුභව කරමු. අත උඩට. බබා අතන වීඩියෝ කොල් එකේ තියෙන්නේ. දඟලන්න එහෙම නෑ. නිරුපයි දෙන්නත් සමාදම් වෙලානේ. අඩේ බර බලන්න මේකලගේ අම්මා අර බලන්න ඔකත් එන. එයා තමයි ඔය කාටත් කලින් මයික් එකක් ඔන් කරගෙන හාමුදුරන්ටත් කලින් බණ කියන්නේ. එහෙමද? මැඩම් ඔයා මොකද සිල් ගන්න නැද්ද? මට අන්තිම මොහොතේ කම්මැලි කියලා හිතුණා. අම්මා ඔයා නම් හරිම එක්කෙනා තමයි. පින් කරන්න කම්මැලි වෙනවද තමයි දෙයියන්ට පින් කරන්න අපිම කම්මැලි වෙලා බෑ අපි එහෙම හොඳට පින් කෙරුවා තමයි දෙයියෝ උනත් අපිව බලන්නේ ඔය ඉතින් ආයි ආව මැක්ක වගේ දෙයියෝ ගාවට ඔයාගේ දෙයියෝ කවද්ද අනේ ඔයා දිහා බැලුවේ කවද්ද ඔයාට පිහිට උනේ දෙයියෝ බැලුවේ නේ පගාවදීලාරි වැඩේ හරියට කරගත්තේ මගේ දෙයියෝ මගේ මූණ බලපින්දනේ නැත්තම් වෙයිද ආ පගාවදීලාරි හරියට වැඩේ කරගත්තේ ඔයගේ දෙයියෝ නිසා නෙමෙයි අර සම්ප්‍රමාදු නිසා මම වතු සුද්දා අතු ටිකක් කොහොමත් මේ හරිය හිටවන්න හිටියේ ලස්සනට. වතු සුද්දා හරියනද බං හොටෙල් වලට? මං කියන්නේ පොඩි ලස්සනයි ලස්සන මේ මල් පැල ටිකක් හිටවහන් කියලා. මුදලාලි කවද්ද මේ හොටෙලේ වැඩ පටන් ගන්න? මේ ලබන මාසේ දාණයෙන් පස්සේ පටන් ගන්නයි මං හිතන්නේ. මේ වලව කඩලා දානවද එතකොට? බඩ පිස්සුද බං? මේකට පොඩි රිපෙයාර් එකක් දීලා තීන්ත ටිකක් ගාලා ගත්තාම හරි. පරණ ස්ටයිල් වලට තමයි මිනිස්සු කැමති. එතකොට මේකේ මුදලාලි හොටෙල් එක දැම්මට පස්සේ ගමේ කෙල්ල කොල්ල තුන් හතර දෙනෙකුට රස්සාවල් දෙන්න පුළුවන් වෙයි නේ මුදලාලි මහත්තයා. ඒ මොකද හොටා කතා? නෑ මේ මුදලාලි මහත්තයා හොටේ. ඈ අඹ පාන්න දාන්න බම්බුව ඔබ දාන්න හොටල් මොන කියලා මොන පිස්සු. නැති යාර මල් බැල්ඩිය කරවයි. බලේ. හොඳ මල් බැල්ඩිය. ඔව්. මට තේරෙනවා ඔයා මෙතන හොටලයක් දාන්න තමයි ඔය වලිකන්නේ. මීට ඉස්සෙල්ලා මේ හොටල් කීයක් දාලා තියෙනවද? ඈ? මීට කලින් හොටලයක් තිබ්බ මෙතන? ඔව්. මම ඔය අවුරුද්දට ආපු වෙලාවේ හොටලයක් දාලාමයි ගියේ. මොනාද මුදලාලි කියන්නේ? හොටලයක් දානවා කියන්නේ මේ සෙල්ලංගයක් දානවා වගේ වැඩක්ද? හොටල් දානවා කියන්නේ බං කපරේ දානවා කියන එක. අපෝ මුදලාලි කියන කතා බලන්නකෝ වැනිකේ දාන හොටලෙ පුළුවන් නම් දාන්නකෝ මෙතන හොටලෙ ඔයාගේ මුළු ජීවිත කාලෙටම ඔයාට කබරේ ඇද ඇද ඉන්නම වැඩක් කරන්නේ හරි හරි ඒ වෙලාවට බලමුකෝ ඒක දෙයියන් පන්සලට ගිහින් ආමුදුරු හම්බෙලා දිනියක් නියම කරගෙන යයි බලමු ඩේට ප්‍රශ්නයක් නෙවෙයි සල්ලි දාපු නැති ප්‍රශ්න. ඉස්කෝලෙන් කිව්වනේ සිකුරාදා වෙනකොට සල්ලි දැම්මේ නැත්නම් ක්ලාස් එකෙන් අයින් කරනවා කියලා. අනේ උඹලගේ මේ වැඩේ නම් මම අනුමත කරන්නේ නැහැ. උඹලයි සෙල්ලම් කරන්නේ ළමයිගේ ජීවිතෙත් එක්ක. ලාලා උඹ අවංක සේවක ඉන්නේ. නැද්ද නැද්ද බා අනුන් ඉලියුම් කර සාක්කුවේ දාන්නේ. ඔන්න මේ සුරින් තියා. ආ ගමු ගමු අපේ මේ ගමේ උන්නේ කො කො.